What about sunrise? What about rain? What about the others? Are you planning a rescue mission? What about you? Your head. What about my head? What about කියන මේ ෆ්‍රේස් එක අපි ක්‍රම කීපයකට පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේ කතා බහේදී නිතරම. පළවෙනි ක්‍රමය තමයි අපි what about පාවිච්චි කරනවා යෝජනාවක් කරන්න, suggestion එකක් කරන්න. මේක අපි සිංහලින් ගත්තොත් ඔයා යමකට කැමතිද නැත්නම් ඔයා මොකද මේ ගැන හිතන්නේ කියන අර්ථවලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ දෙබස අරගෙන බලන්න. What about going on a trip to Tanzania? Tanzania ට ට්‍රිප් එකක් යන එක ගැන මොකද හිතන්නේ? එහෙම නැත්තම් හිතන්න ගෙදර කට්ටිය කල්පනා කරනවා කොහෙද සංචාරය යන්න හොඳ රට කියලා. ඕගලන්ට සජෙස්ට් කරන්න පුළුවන්. යෝජනා කරන්න පුළුවන්. What about Tanzania? මොකද හිතන්නේ Tanzania ගැන? ඉතින් අපි මේ what about වලට පස්සේ සාමාන්‍යයෙන් නාම පදයක් තමයි පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලා මං කියපු what about going on a trip? මිසක් what about go on a trip නෙමෙයි. Going කියුවාම ඒක යාම කියන නාම පද ස්වරූපයට හැරෙනවා. තව උදාහරණයක් ගත්තොත් හිතන්න ඔගල මල ගෙදරක ඉන්න මේ කවුද මැරලා තියෙන්නේ මේකෙදි මේ කම්මැලි කරන්න මොකුත් නැ මිනිහ නැගිටලා කියනවා what about කැරම් මොකෝ කියන්නේ කැරම් ගැන ඉතින් අදහස් කරන්නේ මොකද කියන්නේ කැරමතක් ගහමුද කියන තේරුම එහෙම නැත්තම් කෙලි මහන්න පුළුවන් සම්පූර්ණ වාක්‍යම what about playing කැරම් කියලාම හැබැයි වැදගත් කාරණා තුනක් තියෙනවා මෙතනදී මතක් කරගන්න එකක් තමයි මේ what about වලට ළඟින් යන තවත් වචනයක් තියෙනවා how about කියලා මේගෙන මම මේ වීඩියෝ එකේ අවසානයේදී වැඩිපුර විස්තර කියනවා. හැබැයි දැනට මතක තියාගන්න. අපිට සජෙෂන් එකක් කරන්න කිව්වේ මේ විදිහට යමක් කරන්න කැමතිද මෙහෙම කරමුද කියලා. අහන්න අපි what about එකටත් වඩා වැඩිපුර පාවිච්චි කරනවා how about කියන ෆ්‍රේස් එක. What about වැඩිම පාවිච්චි වෙන ක්‍රම ගැන තව චුට්ටකින් මම කියලා දෙන්නම්. දෙවෙනි කාරණේ තමයි අපිට මේ සජෙෂන් එකක් කරන්න යෝජනාවක් කරන්න තියෙන එකම ක්‍රමේ මේ what about හෝ how about නෙමෙයි. අපිට තව ක්‍රම තියෙනවා. අපිට ශැල් යොදලා යමක් යෝජනා කරන්න පුළුවන් ලෙට්ස් යොදලා යමක් කරමු කියලා කියන්න පුළුවන් මේ how about සහ what about පාවිච්චි කරලත් අපිට යෝජනාවක් කරන්න පුළුවන් හැබැයි පොඩි වෙනසක් තියෙනවා ඒ තමයි සිංහලින් අපි මොකෝ කියන්නේ මෙහෙම කරමුද වගේ තේරුමක් ගන්න පුළුවන් මේ what about නැත්නම් how about වලින් තමයි තුන්වෙනි කාරණේ තමයි ඔයගොල්ලෝ පටලවා ගන්න එපා මේ what වලින් පටන් අරගෙන about වලින් අවසන් කරන මෙන්න මේ වගේ වාක්‍යත් එක්ක අපි මේ දැන් කතා කරන what about එක මෙන්න මේ වගේ what are you talking about මේ විදිහට තියෙන වාක්‍යවල තියෙන වෙනම තේරුම මොකක් ගැනද ඔයා කතා කරන්නේ කියන එකයි මෙතන තේරුම. ඉතින් මොකක් ගැනද කියන තේරුම මේ විදිහට what සහ about පාවිච්චි කරද්දී යෙදෙනවා. ඔයාලට මේ ගැන සහ තවත් වැඩි දුරටත් what සහ අනිත් WH question words ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔන්න link එක තියෙනවා description එකේ WH questions ගැන ප්‍රධාන පාඩම. හොඳයි. what about යොදන දෙවනි ක්‍රමය තමයි හිතන්න ඔන්න කවුරු හරි කෙනෙක් මොනහරි දෙයක් කියනවා අපිට හිතනවා මෙයාට මොනහරි දෙයක් අමතක වෙලා කියලා මේ සම්බන්ධයෙන් එහෙම නැත්තම් මෙයා මේ කියපු කතාවේ මොකක් හරි කොස්සක් තියෙනවා ඒ කියන්නේ අවුලක් තියෙනවා කියලා හිතනවා නම් අපිට what about පාවිච්චි කරලා මේක ගැන කියන්න පුළුවන් හරි ඔයගලන්ට තේරෙන්නේ නැහෙනේ සිංහලින් ගත්තොත් මම මේ කියපු දෙයට වඩාත්ම ගැළපෙනවා එතකොට කියන සිංහල වචනේ අපි බලමු උදාහරණයක් මතකද ඉස්සෙල්ලා මහත්තයා ගෙදර නෝනට කරපු යෝජනා what about going on a trip to Tanzania හැබැයි මේ ගෙදර බල්ලෙක් ඉන්නවා. සෝරි. වෆ්. වෆ්. ඉතින් ටැන්සානියාව යනවා නම් බල්ලට මොකද කරන්නේ? මහත්තයාට බල්ලව අමතක වෙලාද? මෙන්න මේක මතක් කරලා දෙන්න. සිංහලෙන් නම් අපි එතකොට බල්ලා කියලා කියනවා. ඉතින් මේකේ අදහස් කරන්නේ එතකොට බල්ලට මොකද වෙන්නේ? බල්ලට මොකද කරන්නේ කියන තේරුම. එතකොට බල්ලා ඉන්ක්‍රීසිං අපිට පුළුවන්. What about the dog? What about the dog? එතකොට බල්ලා What about the others? Are you planning a rescue mission? What about the others? ඒතර අනිත් අය? ඔයා ඒගොල්ලන්ග බේර ගැනීම මෙහෙයුමක් සැලසුම් කරනවද? තව උදාහරණයක් ගත්තොත්, ඔකළු බලලා ඇති කිරිපුර ඇත්තෝ කියන කාටුන් එක. ඔකේ බොරළු කියන ප්‍රධාන චරිතය හරිය ආසයි. ගල් බෝල ගහන. He loves to play bowling. ඉතින් උන බොරළු කියනවා I'm going to play bowling tonight. මං අද රෑ ගල් බෝල ගහන්න යන්නේ. හැබැයි මෙයාගේ නෝන විමල මෙදා plan කරගෙන ඉඳලා තියෙන්නේ. බොරළුත් එක්ක ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න. ඉතින් බොරළු කිව්වහම I'm going to play bowling tonight කියලා. විමල්ට පුළුවන් මතක් කරලා දෙන්න. What about the movie? එතකොට ෆිල්ම් එක ඒකට මොකද කරන්නේ කියන තේරුම මේක ඇතුළත් වෙනවා. What about the movie? නැත්නම් What about going to the film hall? එතකොට ෆිල්ම් හෝල් එකට යන එක ඒකට මොකද කරන්නේ කියන තේරුම එනවා. You must return to Asgard. You have to stop Loki. What about you? You must return to Asgard.
ඕගොල්ලො ඇස්ගාඩ් වලට නැවත යා යුතුයි. I have to stop Loki. මම ලෝකිව නැවතිය යුතුයි. තෝර් දෙයියෝ මෙහෙම කියද්දි එයාගේ මිත්‍රයා හනා. What about you? එතකොට ඔයා ඔයා ඉන්නේ නැද්ද කියන තේරුම මෙතන තියෙනවා. හොඳයි මේ what about යදෙන තවත් ක්‍රමයක් තමයි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම මේ ප්‍රශ්නේම නැවත පුනරුච්චාරණය කරන්න නැතුව කිව්ව රිපීට් කරන්න නැතුව නැවත අහන්න අපිට මේ what about පාවිච්චි කරන්න පුළුවන්. මෙතන සිංහල තේරුම එතකොට ඔයා කියන තේරුම එනවා. බලන්න මෙන්න මේ උදාහරණය. What about you, Satchelmouth? මෙතනදී මේ වයසක ආදයා මුලින්ම අහනවා Do you know where it is? ඔයා දන්නවද ඒක කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයාට මේ ප්‍රශ්නේම අහන්න ඕනේනවා මෙතන ඉන්න අනිත් දෙන්නගිනුත්. ඒ ඉස්සෙල්ලා සම්පූර්ණ ප්‍රශ්නේම අහන්න නැතුව what about දාලා එයා අහනවා. එතකොට ඔයා කියලා මෙයා අහනවා අර ප්‍රශ්නේම. ඒ කියන්නේ එතකොට ඔයා දන්නවද ඒක කොහෙද තියෙන්නේ කියලා. කියන තේරුම. මේක මේ විදිහට අහන ඕන ප්‍රශ්නයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Hey, how are you? I'm fine. What about you? අවසන් වශයෙන් ගත්තොත් අපි what about යොදනවා කෙනෙක් එහෙම නැත්නම් දෙයක් මතක් කරලා එයාගේ නැත්නම් ඒ දේ තත්ත්වේ කොහොමද කියලා අහන්න. උදාහරණයක් විදිහට what about your parents? Are they well? වාගේ දෙමව්පියන්ට මොකද? ඒගොල්ලෝ හොඳින්ද? මේ විදිහට මොකද කියලා අහලා අපිට නැත්නම් තත්ත්වේ කොහොමද කියලා අහලා ඒ සම්බන්ධව තව ප්‍රශ්නින් අපි වැඩි විස්තර අහනවා. what about your dog? Is he all right? යා හොඳින්ද? ඉතින් ඔයගලට මේ what about කියන එක දකින්න ලැබුණොත් ඔයගලට වැරදිලා හරි මම මේ ඉස්සෙල්ලා කියපු එකක්වත් ගැලපෙන්නේ නෑ වගේ කියලා හිතුණොත් එතකොට කියන තේරුව දාලා බලන්න ගොඩක් වෙලාවට මේ තේරුම ගැලපෙන what about එකට what about this one හැබැයි ඔයගොලු පටල ගන්න එපා. එතකොට කියන සිංහලයේ දෙන හැමතැනටම what about ගැලපෙන්නේ නෑ. ඒ තේරුම එන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට what about කියලා එදෙන හැම අවස්ථාවකම එතකොට කියලා තේරුම ඉන්නෙත් නැහැ කියලා ඕගලන්ට මං පැහැදිලිව පෙන්නලා දුන්නා. හොඳයි අපි what about ගැන සාරාංශයක් විදිහට කිව්වොත් අපි what about පාවිච්චි කරන විවිධ ක්‍රම වලට යෝජනාවක් කරන්න පාවිච්චි කරන්න පුළුවන් what about අපිට පුළුවන් එතකොට කියන තේරුමින් කෙනෙක්ට අමතක වෙච්ච දෙයක් මතක් කරලා දෙන්න. එහෙම නැත්නම් කෙනෙක් කියපු දෙයක මොකක් හරි අවුලක් පෙන්නලා දෙන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට නිකම්ම එතකොට කියන තේරුමින් what about පාවිච්චි කරන තවත් විදිහක් තමයි ප්‍රශ්නයක් අහලා අපි මේ ප්‍රශ්නේ නැවත පුනරුච්චාරණය නොකර තව කෙනෙක්ගෙන් ඒක අහන්න අපිට what about පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කෙනෙක් එහෙම නැත්නම් දෙයක තත්ත්වය නැත්නම් ඒ කෙනාට කොහොමද කියලා අහන්න what about පාවිච්චි කරනවා. මං ඉස්සෙල්ලා කිව්වා මීට අමතරව what about it කියලා අපි පාවිච්චි කරන එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. ඒ ගැන වෙනම වැඩසටහනින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. how about ගැන සවිස්තරාත්මකව වෙනත් වැඩසටහනකින් මේ what about සහ how about අතර වෙනසත් එක්කම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අතව පොඩ්ඩේ අමතක කරා. මේ වැඩසටහන පටන් ගන්න කොටම මම මයිකල් ජැක්සන්ගේ Earth Song කියන ගීතෙන් පොඩි කොටසක් දැම්ම what about වලින් පටන් ගන්න නිසා. මොකද හිතන්නේ ඔයගොල්ලෝ මේ සින්දු තේරුම ඔයගොල්ලෝ මේ සින්දු ගැන දන්නේ නැත්නම් අහලා නැත්නම් මම link එක දාන description එක අනිවාර්යයෙන් අහලා බලන්න. ඕගන්ට පුළුවන් මොකද මේ සින්දුවෙන් කියවෙන්නේ කියලා හිතලා ඕනනම් comment කරන්න. එහෙනම් ස්තුති නර්බෝට තවත් වැඩසටහනක් හම්බුමු. බොරලු කොට ඉංග්‍රීසින් Flintstone විමලා ඔරිජිනල් කාටුන් එකේ විල්මා හොඳ තෝර ගැනීමක් සිරසේ කිරපුරැත්තු Flintstone ගිනිගල්